අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම සිංහල ස්ටැම්ප් ෂෝ එකට එහෙම නැත්නම් සර්ච් ස්ටැම්ප් වර්ල්ඩ් YouTube channel එකට ඔයාලත් එක්ක අද අපි කතා කරන්න ආවේ ලෝකේ මැකි ගිය රටවල මුද්‍ර මොනවාද කියලා. ඊයේ සති වීඩියෝ එකේ කිව්ව විදිහටම thumbnail එකේ දාලා තියෙන විදිහට. සලාම් කියන්න ඕනේ ඔයාලට සමා වෙන්න මම ගිය බදාදා වීඩියෝ එකක් දාන කොට ඉතින් ඉත රාජකාරීත් එක්ක වීඩියෝ එකක් දාන්න බැරි වුණා ඔයාලට. ඔයාලට අමතක ගන්න නැතුව මේන බදාදා වීඩියෝ එක අරගෙන ආවේ ඒකයි. අපි එහෙනම් බලමු ලෝකේ මැකි ගිය රටවල මුද්‍ර මොනවාද කියලා. ඉස්සරහටම බලන්න වීඩියෝ එක ඉවරනකම්ම මොනවාද මේ මැකි ගිය රටවල් කියන එක ඔයාලට කුතුහලයක් ඇති නේද? මැකිලා ගියා කියන්නේ මොහොතෙන් යට වෙලා මැකිලා ගියාද නැත්නම් භූකම්පණයකින් මැකිලා ගියාද නැත්නම් වෙනම ආකාරයකින් මැකිලා ගියාද මේකෙන්. අපි බලමු මේ මැකි කියන්නේ මොන වගේද උනේ කියලා. මොනවද මේ රටවල් මැකිලා ගියේ කියන්නේ? ඔයාලගේ මේ මුද්දර එකතුවේ බලන්න පිට රට මුද්දරවල සමහර රටවල් තියෙනනේ ටිකක් නුහුරු ගතියක් තියෙන රටවල් තියෙන මුද්දර. මේ මුද්දරවල ඔයාලා ලෝක සිතියම ආරම්භ බැලුවොත් ඒ රට හොයාගන්න නැති වෙන්න පුළුවන්. ඔයාලට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් වර්ෂ 1857 අප්‍රේල් 1 වෙනිදා වර්ෂ 1957 වෙනකම් ලංකාවේ මුද්දර නිකුත් වුණේ සිලෝන් කියන නම. නමුත් ඊට පස්සේ මුද්දර නිකුත් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා කියන නම. ඒ කියන්නේ ජනාධිපති නිදහස ලැබීමත් එක්ක ශ්‍රී ලංකාවේ ජනරජ පිළිගැනීමත් එක්ක ලංකාවේ නම වෙනස් වෙලා තියෙනවා. ලෝකයේ දේශපාලනික වෙනස් වීම ස්වාධීන රාජ්‍ය බවට පත් වීම. එතකොට ලෝකයේ වෙන රටවල් වලට නිදහස ලැබීමත් එක්ක අලුත් නම වලින් මුද්දර නිකුත් කිරීමේදී මේ අලුත් රටවල් වල මුද්දර නිකුත් කිරීම ආරම්භ වෙලා තියෙනවා. මේ විදිහට නම වෙනස් වීම නිදහස ලැබීම වෙනේ මේ කියන විදිහට තියෙනවා. ලෝකයේ මුද්දර රටවල නැති ගිය රටවල් වල මුද්දර ඉතිහාසයේ වගේ රටවල් රාශියක් අපිට හොයාගන්න පුළුවන්. ඔයාලට මම පෙන්නන්නම් පර්ණ නම් වලින් නිකුත් කරලා තියෙන මුද්දර පෙර. මේ මුද්දර පෙර පොට්ටයි තියෙන්නේ ඔයාලගේ මුද්දර එකතුවේ. මේ මුද්දර වලින් එකක් දෙයක් හරි තියෙනවා නම් පල්ලෙහායි කමෙන්ට් එකක් දාන්න. අපි බලමු එහෙනම් මේ පර්ණ නම් වලින් නිකුත් කරව මුද්දර මොනවාද? ලෝකයේ මැකි ගිය රටවල මුද්දර මොනවාද කියලා. මේ ඔයාලට දැනගන්න ලැබෙන්නේ නිව්ෆ්ලන්ඩ් කියන නමින් නිකුත් වෙච්ච රටේ තියෙන මුද්දරයක්. මේ රට ස්වාධීන රාජ්‍ය බවට පත් වීමත් එක්ක මේ වෙනකොට මේ රටේ මුද්දර නිකුත් කරන්නේ කැනඩාව කියලා. මේ නිව්ෆ්ලන්ඩ් කියන ප්‍රාන්තයද කැනඩාවට අයත් ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. හොඳින් බලන්න. ඔයාලට දැනගන්න ලැබෙන මුද්දරය ගෝල්ඩ් කොස්ට් කියන නමින් තමයි නිකුත් වෙලා තියෙන මේ රටේ මුද්දර. මේ වෙනකොට මේ රටේ මුද්දර නිකුත් කරන්නේ ගානා කියලා. ඔයගොල්ලෝ මැප් එකේ බැලුවොත් ගෝල්ඩ් කොස්ට් කියලා රටක් නැහැ. මේ කියන්නේ මේ රටේ දේශපාලන වෙනස් වීමත් එක්ක ලංකාව වගේ රටේ නම වෙනස් වෙලා තියෙන ගානා කියලා. දැනටත් මුද්දර නිකුත් වෙන්නේ ගානා කියලා. මේ මුද්දරේ බලන්නකෝ, මේ මුද්දරේ නිකුත් වෙලා තියෙන්නේ බොහිමියා මෝවියා කියන රටේ තමයි. මේක ස්වාධීන රාජ්‍ය බවට පත් වීමත් එක්ක මේ වෙනකොට චෙකොස්ලෝවේකියාවට අයත් ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට මේ රටේ මුද්දර නිකුත් කරන්නේ චෙකොස්ලෝවේකියාව කියලා. බලන්නකෝ මේ මුද්දරේ බලන්නකෝ, මේ මුද්දරේ නිකුත් කරලා තියෙන ඩැහෝමි කියන රටෙන් තමයි. මේ රට මේ වෙනකොටත් නම වෙනස් වෙලා තියෙන වර්තමානයේට බෙනින් කියන රාජ්‍ය විදියට. ඒ කියන්නේ යටත් විතර රටවල් නිදහස ලැබීමත් එක්ක අලුත් රටක් හදලා තියෙනවා බෙනින් කියන රාජ්‍ය. මේ තියෙන්නේ ඒ මුද්දරේ තමයි. මේ මුද්දරේ බලන්නකෝ, මේ මුද්දරය රට දෙලා තියෙන්නේ ඉන්දු චීන. ඉන්දු චයින කියලා තමයි මුද්දරේ නම නිකුත් කරලා තියෙන්නේ. මේ වෙනකොට මේ රටේ නම වෙනස් වෙලා තියෙනවා ස්වාධීන රාජ්‍ය බවට පත් වීමත් එක්ක කාම්බෝජය ලෙසින්. මේ රටේ මුද්දර නිකුත් කරන්නේ මේ වෙනකොට කාම්බෝජය කියලා. ඉන්දු චීන කියලා පරණ සිතියම් වල වලට හොයාගෙන පුළුවන්. නමුත් අලුත් සිතියම් වල කාම්බෝජය විතරයි තියෙන්නේ, ඉන්දු චීන කියලා නැහැ. බලන්නකෝ මේ මුද්දරේ බලන්නකෝ, මේ මුද්දරේ නම වෙලා තියෙන නම තමයි නිකුත් කරපු රටේ නම තමයි නෝත් බෝනියා කියලා තියෙන්නේ. නමුත් මේ වෙනකොට මේ ස්වාධීන රාජ්‍ය බවට පත් වීමත් එක්ක මේ රටේ නම වෙනස් වෙලා තියෙනවා මලේ ආසියාව ලෙසින්. මේ වෙනකොට මේ රටේ මුද්දර නිකුත් කරන්නේ මලේ ආසියා කියලා තමයි. මේ මුද්දරේ නිකුත් වෙලා තියෙන රටේ නම තමයි ටැස්මේනියාව කියලා තියෙන්නේ. මේක ස්වාධීන රාජ්‍ය බවට පත් වීමත් එක්ක දැන් ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයක් තමයි මේක. මේ ටැස්මේනියාව මේට ඕස්ට්‍රේලියාව ලෙස තමයි දැනට මුද්දර නිකුත් කරන්නේ මේ ඕස්ට්‍රේලියාව කියන රටේ හැම ප්‍රාන්තයකම.
මේ මුද්දරේ බලන්නකෝ මේ මුද්දරේ නිකුත් වෙලා තියෙන රට තමයි නෝවා ස්කොට් කියන්නේ මේ යම් කාලයකදී ප්‍රංශයේ අටවිත බවට පත් වෙලා තියෙන මේ ප්‍රදේශය අද මේ අද වෙන විට මෙය කැනඩාවට අයත් ප්‍රදේශයක් තමයි නෝවා ස්කොට් කියන්නේ මේ වෙන විට මුද්දර නිකුත් කරන්නේ නෝ කැනඩා කියලා තමයි මුද්දර නිකුත් කරන්නේ මේ මුද්දරේ බලන්නකෝ මේ මුද්දරේ එඩ්න් කියන රටෙන් තමයි නිකුත් වෙලා තියෙන්නේ මේ රටේ දේශපාලන වෙනස්වීමත් එක්ක රටේ නම වෙනස් වෙලා තියෙනවා වර්තමානයේ නමට වර්තමානයේ නම තමයි යේමන් රාජ්‍ය ඔයාලා දැනට බැලුවත් මැප් එකකින් එඩ්න් කියලා රටක් හොයාගන්න නැති වෙයි ඔයාලා ගාවත් මේ මුද්දර තියෙනවද බලන්නකෝ මේ මුද්දර නිකුත් වෙලා තියෙන රටේ නම තමයි බහාල්පූර් කියන්නේ මේකදී මේක එක් කාලයකදී ඉන්දියාවට අයත් ප්‍රාන්තයක් බවට පත් වෙලා තිබුණා නමුත් ඒ කාලේ මේ දැන් වර්තමානයට මුස්ලිම් කට්ටියට වෙනම රාජ්‍යයක් ඕනින්ද පාකිස්තානය කියන රටක් ඇදුවා ඉන්දියාවේ දැනට මේ වෙනකොට වර්තමානයේ පාකිස්තානයට අයත් ප්‍රදේශයක් තමයි මේ බොහල්පූර් කියන්නේ මේ රටේ මුද්දර නිකුත් වෙන්නේ දැනට පාකිස්තාන් කියලා තමයි මේ මුද්දරේ බලන්නකො මේ මුද්දරේ නිකුත් වෙලා තියෙන රටේ නම තමයි ඉෆ්නි කියන්නේ මුස්ලිම් නමක් නේ තියෙන්නේ මේක එක් කාලයකදී ඉස්පාන්නේ යටත් වීතේ තිබ්බ රටක් තමයි ඉෆ්නි කියන්නේ දැනට මේ වෙනකොට වර්තමානයේ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා මේක මොරොක්කෝ රාජ්‍යයට අයත් ප්‍රදේශයක් වෙනවා දැනට මේ රටේ මුද්දර නිකුත් කරන්නේ මොරොක්කෝ කියලා තමයි මේ මුද්දරේ බලනකො මේ මුද්දරේ රටේ නම තමයි ඩැන්සින් කියන්නේ මේක ස්වාධීන රාජ්‍ය බවට පත් වීමත් එක්ක මේක පෝලන්තයට අයත් ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා දැන් මේ වෙනකොට මුද්දර නිකුත් කරන්නේ මේ රටේ පෝලන්ත කියලා තමයි බලන්නකෝ අලගා මේ මුද්දර එහෙමවත් තියෙනවද කියලා මේ මුද්දරේ බලන්නකෝ මේ මුද්දරේ නිකුත් වෙලා තියෙන රටේ නම තමයි සෙසින් බාර් කියන්නේ මේ රටේ දේශපාලන වෙනස්වීමත් එක්ක ලංකාව වගේ රටේ නම වෙනස් වෙලා තියෙනවා වර්තමානයේ මේ රටේ නම වෙලා තියෙන්නේ ටැන්සානියාව කියලා තමයි මේ රටේ දැනට මුද්දර නිකුත් කරන ටැන්සානියාව කියලා ඔයාලගා මේ මුද්දර වලින් මේ පෙන්නව මුද්දර 12න් එක මුද්දරයක්වත් තියෙනවද කියලා පල්ලෙහාන් යටින් කමෙන්ට් එකක් දාන්නකෝ ඔයාලට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාලගේ මුද්දර එකතු කරන යාළුවන්ට ෂෙයා කරන්න ඔයාලගේ මුද්දර ගැන හොයන යාළුවෙන WhatsApp group වලට Facebook group වලට මේක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා ඔයාලට මේ වීඩියෝ එකෙන් වටින කියන වැදගත් දේවල් දැනුමට යමක් එකතු වුණා නම් like කරලා යන්නත් අමතක කරන්න එපා ඔයාලට මේ වීඩියෝ එකෙන් බලලා ඔයාලගේ මේ වීඩියෝ එක ගැන අදහස් පල්ලා යටින් කමෙන්ට් කරන්න ඔයාලට මුද්දර ගැන දැනගන්න දේවල් අලුත් දේවල් තියෙනවා නම් පල්ලා කමෙන්ට් කරන්න මුද්දර ගැන ප්‍රශ්න තියෙනවා නම් මුද්දර ගැන අලුත් දේවල් මොනාද කියලා පල්ලා යටින් කමෙන්ට් කරන්න අපි හේන ලබන සතියේ සතිස්ටෑ වර්ල්ඩ් YouTube channel එකත් එක්ක අම්බේමු සතිස්ටෑ වර්ල්ඩ් YouTube channel එක subscribe කරන්න අවතක් ගන්නවා අපි හේන ලබන සතියේ අම්බේමු සුබ දවසක්